සුබ දවසක් තවත් සුන්දර මල් මාසයක ආරම්භය මැයි මාසය විසක් මාසය කියනවා ඒ වගේම දේවාම්මගේ මාසය ඉතින් පළවෙනිදා සාන්ත සභා මහතාව සෙන් ජෝසප් ද වර්කර් කම්කරු ජුසේ උන්වහන්සේගේ මංගල්‍ය පවත්වන දවස මේකට මුල් පාදක කරගත් කාරණාව තමයි අපි දන්න විදිහට මේ වසර ගණනාවකට ඉස්සෙල් 1890 ඒ වැඩ කරන ජනතාව විශේෂයෙන්ම ඇමරිකාව චිකාගෝ නගරය මුල් කරගෙන පැය 8ක වැඩ මුරයක් සඳහා කරපු අරගලය එදා පටන් ඔවුන් ආරම්භ කරපු මේ විප්ලවය තමයි අදටත් දිගහැරෙන්නේ කම්කරුවන්ගේ ශ්‍රමයත් එක්ක නිවැරදි වැටුපක් ලබා දෙමින් ඔවුන්ගේ කාර්යයේ තියෙන ශුද්ධත්වය Dignity of human labor මිනිස්යාගේ ඒ වැඩපොලේ දින ශුද්ධත්වය ගැන කතා කරන්නට නොඑක් කාලවලදී විශේෂයෙන්ම ශුද්ධෝත්තම පියතුමන්ලා තමාගේ අනුශාසනා පත්‍ර අරහා කතා කළා. ඒ නිසාවෙන්ම ශුද්ධෝ ජුසේතුමා අපි දන්නවා නාසරේත් පුරවරයේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයට ආරම්භයක් දමාගත් එතන තමයි අවුරුදු 12 දී නැති වෙලා ජුසේ උන්වහන්සේ දේව අම්මත් එකේ නාසරත් පුරවරේ අවුරුදු 30ක් වෙනකන් අවුරුදු 18ක අප්‍රසිද්ධ ජීවිතයේ තුලදී උන්වහන්සේ මේ බඩු කර්මාන්තය ගැන හසල දැනුමක් ලබා ගත්තේ ජුසේ උන්වහන්සේට පින් සිදු වන්නටයි. ඒ නිසාවෙන්ම 12 වෙනි පියුස් කියන ශුද්ධෝත්තම පියතුමා 1951 දී මේ මංගල්‍ය සභාගත කරනවා. එදා පටන් අද දක්වාම අපි උන්වහන්සේගේ කම්කරුවන්ගේ අරක්ගත් මුනිවරයා පියවරුන්ගේ අරක්ගත් මුනිවරයා සාන්ත සභාවේ අරක්ගත් මුනිවරයා කියලා අපි විරුදාවලියලත් ජුසේ උන්වහන්සේට වන්දනා කරන දවස විශේෂයෙන් උන්වහන්සේගේ මංගල්‍ය අපි මාර්තු 19 පැවැත්වුවත් මාර්තු මාසේ විශේෂයෙන්ම ජුසේතුමා ගැන කතා කළත් අද පළවෙනි දවස අපි උන්වහන්සේගෙන් ඉල්ලමු ඒ වැඩ කරන අපගේ අසරණ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන්ටත් ශක්තිය බලය දෙන්නටයි කියලා. දැන් අපි යමු අද ඒ සුවිශේෂ පාඩයන් ගැන භවනා කරන්න. පළවෙනි කියවීමට යද්දී අපි දකිනවා මේ පේදුරු තුමාගේ මේ මහා ශ්‍රද්ධාවන්ත භාග් ප්‍රහාරය. දැන් මෙය අපි කියන පීත්‍රෝස් කියන්නේ එක්තරා විදිහක මේ පර්වතයද. පර්වතයක් හැදෙන්නේ අපි දන්නවා කන්දක් තමයි. ඒක පාංශු ඛාදනයකට ලක් වෙලා අවුවට වැස්සට මේ වගේ විපර්යාසයන්ට වසර ගණනාවකට පස්සේ තමයි මේ ගලක් මතුවෙන්නේ. අපි සීගිරි ගල කියන ලෝක ඉස්සර ලොකු කන්දක් වෙන්නට ඊට පස්සේ ඔය කොමිටේ දේවල් ටික නැති වෙලා ඒ ශක්තිමත් ඒ පර ඩැලක් වගේ තිබිච්ච බාහිර දේවල් නැති වෙලා හරියට මේ පේදුරුතුමාගේ මේ පාපිෂ්ඨ භාවයේ ගලවලා පොඩි කරලා දාලා ඇතුලේ තිබිච්ච පර්වතය උන්වහන්සේ එළියට කරන් තමයි මේ පර්වතයේ මත සභාව ගොඩ නගන්නට අපට ආරාධනා කරන්නේ. ඒ නිසා අපි පේදුරෝ කැඳවනවා මේ පස් ටික ඉවත් කරලා පිරිසිදු කරලා ඔබ සභාවේ නායකත්වයට ඇතුළු වෙන්න. අද මේ අපෝස්තුලන්ගේ ක්‍රියාපොතේ 5:24 ඉඳලා 27 ඉඳලා දකිනවා කොච්චර බැට කාලා ඒ හිර ගෙවල් වල ඉඳලා එළියට ආවත් දැන් මෙතනට ගියේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් කතා කරලා මන්ත්‍රණ සභාවට ඒ ඉදිරියට ගිහිල්ලා නැවතත් උන්වහන්සේ බිය නැතුව ඔබ තමයි ඒ පරමේශ්වරයාණන්ව දෙවියන්ව මරණයට පත් කළේ අපි තමයි ඒකට ජීවමාන සාක්ෂි දැන් බලන්න මේ මන්ත්‍රණ සභාව ඉදිරියේ නිර්භීතව සිටින පේදුරුගේ චරිතය ඉතින් උන්වහන්සේට මැවිලා පෙනෙන්නට ඇති ආපස්සට හැරිලා බලද්දී ස්වාමින් වහන්සේගේ දුක් ප්‍රාප්තියේදී මන්ත්‍රණ සභාව ළඟ උන්වහන්සේ ගිනි මැලයක් ළඟ හැංගිලා ඇතින් දන්නේ නැහැයි කියලා ප්‍රතික්ෂේප කරපු චරිතයේ බහේ වෙවුලවින් එදා හිටපු චරිතය අද ඇති වෙලා තියෙන වෙනස ඔබ විසින්ම මරා දැම්මා බිය නැතිව ප්‍රකාශ කරන විදිය බලන්න මේක රිවර්ස් එක තමයි මෙයා අතීතය ගැන තමයි කතා කරන්නේ තිබේරියස් මූදෙදී ඒ මාළු ඇල්ලීම අද සුවිශේෂයේදී මෙතන ඊට පස්සේ අපි රිවයින් කරලා බලද්දි ෆාස්ට් ෆෝවර්ඩ් කරලා බලද්දි තමයි මේ පේදුරුගේ හසල ප්‍රබලත්වෙ නිකන් දැනුමක් නැති පුද්ගලය කොහොමද මන්ත්‍රණ සභාවේ මේ පුද්ගලීශරා ඊතරම්ම නිර්භීත ලෙස කතා කරන්නේ ඒ නිසා දිව්‍යන් වහන්සේව කුරුසයක මැරෙව්වයි කියනවා මේ දුර්වල මිනිස්සු දෙවියන් නිසා කසපහර විඳීම නිසා ඒ නාමයේ උදෙසා නිඳාවේ විඳීමේ ප්‍රීතිය ගැන කතා කරනවා අපිට නම් ජේසු නිසා මෙච්චර මඩ පහරවල් වදිද්දි නිකන් ඉඳීද
පල්ලියට යන එකත් අපිට ප්‍රශ්නයක් වෙලා. නමුත් ජේසු නිසා ඔවුන්ට ඇතිවෙච්ච ප්‍රශ්න බැන බැන ගියේ නෑ. ආදරයෙන් මේ නිඳාවන් වාග්යක් හැටියටයි සැලකුවේ. දැන් අද සුවිශේෂයට අපි එද්දී දැන් ඔන්න පේදුරුගේ අර ලස්සන චරිතය ඉස්මතු වෙනවා. පැට කහලා වේලිලා කිසිම දෙයක් නැතුව මාළුත් නැතුව මේ ගෝලය අනිත් හත් දෙනෙකුත් සමග මම මාළු අල්ලන්නට යනවා. සීමොන් කියන්නේ ඒ නිසා අර බෝට්ටුව දාලා ආපු නිසා ඌට පුළුවන් වුණා නැවතත් ඒ පරණ රස්සාවටම යන්න. බැරි වෙලාවත් අර එලීෂා වගේ නගුල කඩලා නැවත ගියා නම් වැඩක් පොලක් කරගන්නට බැරි වෙනවා. නමුත් ඒක තියලා හංගලා ආපු නිසා ස්වාමින් වහන්සේ ලූක්තුමාගේ සුවිශේෂී 5:10 දී කතා කරන මම ඔය මසුන් තුලින් ඔබ මිනිසුන් අල්ලන්නම් කරනවා පිළිගඳ අතහැරලා මිනිස්සු ළඟට යන්න. නමුත් උන්වහන්සේගේ මරණයෙන් පස්සේ නැවතත් අර පිළිගඳ හොයාගෙන යනවා. අර බැලලි කෑ වමනේටම යනවා වගේ ඌරා මඩටම යනවා වගේ මම යනවයි කියපුවාම අර ගෝලියුට කෙනෙක් හරි කිව්වනම් පේදුරුගේ ආදරවන්ත නැත්තම් ජුවාම්තුමාවත් කිව්වනම් මම ඉන්නේ නැහැ කියලා මාර ප්‍රශ්නයක්. හැබැයි එයාලත් මේ පේදුරුත් එක්කම යනවා පරණ පුරුදු රස්සාවම කරන්න. හැබැයි මක්කයි වුණ මුළු රාත්‍රියම දැල් හෙළුවත් කිසිම මාළුවෙක් නෙමෙයි ඔවුන්ගේ දැලට හසු වුණේ. හොඳ වෙලාවට බැරි වෙලාවත් හාල් මැස්සෙක්වත් අවුණා නම් මොනවා වෙන්නට ඇද්ද ඔක විනාශ කරන්නට තිබුණා. බැන බැන නැවතත් මේ දියඹ කරා එද්දී අට ෆේලිය අට හරි නවය හරි ෆේලිය පුදුම වැටීමක හිටපු මේ ගෝල බාල පිරිසට දැන් ඔන්න ලස් පහන් වූ කල විහෙසට පත් වෙලා නැවත ආයේ මේ දියඹ කරා දියඹට ගිහිල්ලා විරල කරා එද්දී මේ දියඹේ ඉන්න විරලේ ඉන්නවා ස්වාමින් වහන්සේ. එතන ඉඳලා අහනවා නාසි සියල්ලම ලෑස්ති කරලා මේ ගී මේ මාළු අල්ලපුගෙන ආපුවාම හොඳ ආහාරයක් සූදානම් කරන්න ගිනි මැලේකුත් අටවගෙන ලෑස්ති කරලා උන්වහන්සේ අහනවා ඔබ ළඟ මාළු තියනවද කියලා. දැන් බලන්න බැරි වෙලාවත් අපි ඒ වගේ අවස්ථාවකදී මේ මාළුව නැතිව වේදනාවෙන් ඉන්න මිනිස්සෙකුගෙන් ඇහුවනම් මාළු තියනවද කියලා මොනතරම් වේදනාවක් ප්‍රශ්නයක් ඇති වේද? උන්වහන්සේ ආන ලස්සන නමක් කියලා. මිත්‍රවරුනි යහළුවනි මාළු තියනවාද? මේ යාළුකම අතහැරියේ නැහැ. ආදරය අඩුවක් වෙලා තිබුණේ නැහැ. උන්වහන්සේ පෙරදීලා පලා ගියේ නැහැ. කොච්චර තනි කළත් ස්වාමීන් වහන්සේගේ මේ ලොමු දැහැගන්වන ආදරයේ තුලම හිටියා හොයාගෙන ආවා. කලිමුත් සේනාකුළු ශාලාවේදී දර්ශනීය වෙලා ගිය සතිය අපි දැක්කා මේ තෝමස්ගේ සිද්ධිය හරහා. නමුත් ඔවුන්ට තවම ලොකු අවබෝධයක් නැහැ. ඔවුන් නැහැ කිව්වද බැනලා සමහරලාට සුවිශේෂේ නොලිව්වට බැන බැන කියන්නට ඇති. එතකොට උන්වහන්සේ මේ ගොඩ ඉඳලම කියන ඔබ දකුණු පැත්තට දැල හෙලන්න. ඉංග්‍රීසියෙන් තමයි ඔක ලස්සනට කියන්නේ cast your net at your right side. ඒ කියන්නේ මෙච්චර කාලයක් දවසක් එයාලා දැලිරලා තියෙන wrong side එකේ වැරදි පැත්තට ස්වාමින් වහන්සේට විතරයි පුළුවන් නිවැරදි මාවතට දැල හෙලන රඟ කියලා දෙන්න. ඒ නිසා උන්වහන්සේ කියනවා නම් මේ මහා මාළු ගැන මොහොද ගැන දන්න ප්‍රභු වරුන්ට මේ වඩු කර්මාන්තය ගැන දන්න පුද්ගලෙ ජේසු කියලා දන්නෙත් නැහැ. ඔවුන් කී කර වුණා ඔබ වහන්සේ කියනවා නම් ඒ දේ කරන්න හිතා ගන්නවත් බැරි තරමට මාළු. බලන්න ජුවාන්තුමා ලස්සනට ඒක සාධාරණ කරනවා 153ක් කියලා. ඒක සෝ පර්සනලි එච්චරටම දන්නවා මාළු අම්බෙච්ච ගණන. දැල ඉරෙන තරම්ම මාළු අම්බෙච්ච අර ශ්‍රාවකයා බන ආදරයේ තරම කොච්චරද කියලා ආදරය කරපු ශ්‍රාවකයාට විතරයි තේරුම් ගන්න හඳුන ගන්න පුළුවන් උනේ ඒ වෙන කවුරුත් නෙමේ ස්වාමින් වහන්සේ කියලා. එතකොට පේදුරු කිසිම දෙයක් ඇඳගෙන හිටියේ නැහැ කියන විනපටිය විතරක් සමහරට අමුරු ලෙන්සියුන් විතරක් හිටියද දන්නේ නැහැ. ජේසුණන් ගණ්ඩ කියලා සරමත් ඇඳගෙන එකපාරටම මූදට පැන්නා. අර පැන පැන දෙන චරිතය ඉක්මනින්ම ක්‍රියාත්මක වෙනවා. එයාලා මේ දියඹට එනකන් දියඹට ගිහිල්ලා ගොඩට එනකන් හිටියේ නැහැ. පැනලයිටම් පිහිනගෙන ජේසුස් වහන්සේ ළඟට යනවා. උන්වහන්සේ ගිනි අඟුරු සකසාගෙන ඒ ආපු ඇදගෙන ආපු දැලින් මාළුවෙකුත් ඉල්ලගෙන දැන් ඔන්න හොඳ ආහාරයක් හදන්නට ලෑස්ති වෙනවා. දැන් බලන්න ජුවාම් 18:18 දකිද්දී අපි පේදුරුතුමා ඔය ගිනි අඟුරුත් එක්ක තමයි ගිනි තපමින් සිටලා තමයි තුන් වතාවක් පාවා දුන්නේ. බලන්න මේ හැම සිද්ධියකින්ම ස්වාමින් වහන්සේ පේදුරුට යම්කිසි අතීත ආවර්ජනයක් කරලා දෙනවා. උන්වහන්සේ එහෙම තමයි රිදෙන්න ආදරේ කරනවා. රිදෙන මතකය අවදි කරවලා ඒ ආදරේ බොක්කටම දෙනවා. පේදුරුට මතක් කරලා ආදරේ තරම දෙනවා. ඒ නිසා තමයි අපි අර දිව්‍ය පූජාවේදී ස්වාමින් වහන්සේ සූදානම් කරන්නේ යුකරිස්ටික් බැංකුවෙට් එක.
එනිසා අපේ දේවල් අපේ දුබලකම අපේ පාපිෂ්ඨභාවය පොඩ්ඩක් දෙද්දි උන්වහන්සේගේ දේවිකත්වයට එකතු කරලා ලස්සන භෝජනයක් සප්‍රසාදය තුල හදන නිසා තමයි අපි අර කාලිස් පාත්‍රයට වයින් ගොඩකුයි වතුර ස්වල්පයකුයි දාන්නේ. වයින් ගොඩක් කියන්නේ දේවිකත්වය, වතුර ස්වල්පයක් කියන්නේ මනුෂ්‍යත්වය. අපේ අපේ දුර්වලකමත් එක්ක ඒ ශුද්ධවන්ත භාවයට අවතීර්ණ වෙද්දී එතනින් නික්මෙන්නේ ස්වාමීන් වහන්සේගේම ශ්‍රී ශරීරය සහ රුධිරය. ඉතින් මෙතන උන්වහන්සේ කියන එන්න කෑම කන හරිට අම්මා කෙනෙක් වගේ පුදුමාදරයකින් අම්මා වගේ උන්වහන්සේ අපිට හරි ළඟයි. තාත්තා වගේ උන්වහන්සේ නිතරම අපිව රකී. ආදරවන්ත මිතුරෙක් වගේ උන්වහන්සේගේ ආදරයේ ස්ථිරයි. එනිසා කිසිම ප්‍රශ්නයක් නැතිව උන්වහන්සේ ආදරයේ පුරවලා තාත්තගේ මේ ගෝලයන් එක්ක ආදරයේ බොදුන බෙදා ගන්නවා. එනිසා දැන් ඊට පස්සේ තමයි මේ තාත්තා සමග වැදගත් සිද්ධියක් කතා කරන්නට යද්දි මේ පේදුරුගේ තාත්තගේ නමත් කියලා උන්වහන්සේ දැන් ප්‍රශ්න කරනවා. ජොහාන්ගේ පුත්‍ර වූ සීමොන් කියලා තවත් ලස්සන වචනයකින් ආමන්ත්‍රණය කරනවා. මොවුන්ට වඩා ඔබ මට ආද සුප්‍රීමර්සි ඔෆ් ගොඩ් පළවෙනි පාප වහන්සේ. මේක කිසිම ගෝලයෙක්ගෙන් ජොහාන්ගෙන්වත් ඇහුවේ නැහැ. වෙන කිසිම ගෝලයෙක්ගෙන් අහන්නේ නැති ප්‍රශ්නයක් උත්තරයක් ස්වාමින් වහන්සේ අහනවා. මොවුන්ට වඩා කියන්නේ අර මාව පාවලා දුන්නත් කමක් නැහැ පේදුරු, දැන්වත් කියහන් ඔබ මොවුන්ට වඩා මට ආදරේද? ලොකු පව් කළා ජුදාස්ට අතරින් පස්සේ ලොකුම පව් කළේ මං හිතන්නේ පේදුරු වෙන්න ඇති. හැබැයි ඒ පේදුරුට තුන් පාරක් කරපු පාපේම තුන් වතාවක්ම ආදරේද මට ආදරේද කියලා අහන්නේ. රිතෙන්නම ආදරය කළා. කොච්චර පව් කළත් ආදරේ නිසා ඒ පාපේ බර නැති වුණා. එනිසා ජේසු දන්නවා ඔහුගේ කටින්ම ගන්න. එනිසා පේදුරු කියන උන්වහන්සේ දන්නවනේ ඈ ආපව අහන්න දෙයක් නැහැනේ දෙයනේ කියලා. නමුත් උන්වහන්සේ මේ ප්‍රශ්නේ තුන් වතාවක් අහනවා. ඔබ මට මුලින්ම කියන්නේ බැටළු පැටවුන් පෝෂණය කරන්න. ඒ කියන්නේ සභාව ලදරු කාර්යයේදී මේ බැටළු පැටවුන් ඔවුන පෝෂණය කරන්නට ඕනි, කවන්නට ඕනි, පොවන්නට ඕනි. දෙවෙනි අදියරේ දුන්නාන්සේ මගේ බැටළුවන්ට එදේරෙක් වෙන්න, නායකෙක් වෙන්න. දැන් මේ බැටළුව grown up වුණාට පස්සේ ඒගොල්ලෝ බැටළු පැටවු නෙමෙයි, ලෑම් නෙමෙයි. ඒගොල්ලෝ දැන් මෝරච්ච බැටළුවෝ. ඔවුන්ට නායකත්වයේ දෙන්න පේදුරු. තුන්වෙනි වතාවේදී කියනවා මගේ බැටළුවන්ට නායකෙක් වෙන්න, පෝෂණය කරන්න. ඒ කියන්නේ පළමු වතාවේ බැටළු පැටවුන් අවසානයේදී බැටළුවන්. ඒ කියන්නේ අවසාන, ඒ කියන්නේ ඔවුන්ගේ සදා සමයේදී ඔවුන්ව පෝෂණය කරන්න, ඔවුන්ව බලා ගන්නට ඕනේ. දැන් බලන්න අවසානයේදී මේ ඔක්කොම කියලා ඉවර වෙලා උන්වහන්සේ ඒ දුක වේදනා කොයි වගේ ප්‍රාණ පරිත්‍යාගී මරණයකින් තමගේ ජීවිතේ පූජා කරන්නට යන්නේ කියන දේ අඟවලා මේ සියල්ලටම ලෑස්ති නම් විතරක් පේදුරු ගොයියෝ මහත් එක්ක ඇවිල්ලා මගේ පානුගමනය කරන්න. ඒ කියන්නේ කෝල් විතින් න කෝල් වැටෙන්න දීලා කඳ කැඳවන ආදරයක්. එනිසා අර බැටළුවා වගේ කීකරු කම තුල අපි ස්වාමින් වහන්සේගේ පාමුල වැටිමු. මේ පේදුරුගේ මහා දරුණු චරිතය උන්වහන්සේ සුමට කරලා ලස්සන පර්වතයක් මත මේ මහා සභාව ගොඩනැගුවා නම් උන්වහන්සේ කියන්නේ මිසම දරුවෝ මගේ නෙවෙයි ජේසුගේ. එනිසා ඒ අයිති ජේසුටයි, ඔබේ දරුවා අයිති ජේසුටයි. මගේ බැටළුවන් මගේ දරුවන් ජේසුට ඕන විදියට හදන්නට ඔබ සූදානම් නම්, දුක් විඳින්න කට්ටක් කන්න ඔබ සූදානම් නම්, එතකොට උන්වහන්සේ කියනවා එන්න මා අනුගාමි වන්න. එනිසා සභාව වෙනුවෙන් දුක් විඳීම වාසනාවක් කියලා හිතමු. දිව්‍ය පූජාව තුළදී ස්වාමින් වහන්සේට අපගේ දුක කැඩුණු විඳුණු ජීවිත ඒකරාශි කරගෙන ස්වාමින් වහන්සේත් එක්ක මුසු වෙලාද වතුර ටික වයින් එක්ක මුසු වෙනවා වගේම ස්වාමින් වහන්සේ ඔබෙනුත් අහන්නේ ඔබ මට ආදරේ නම් මගේ සභාව ගොඩනගන්න. ඒ සඳහා දේව ආදරය මේ පින්බර දවස ඉදිරිලා ආරක්ෂා කරමු. ජේසුස් පිටා සුදුසු ජුසේ මුනිදුනි අපනිසා ආරක්ෂා කළ මැනවේ.